සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල නව රජයේ අමාත්‍යංශ 28ක් රාජ්‍ය අමාත්‍යංශ 40ක් අමාත්‍යවරුන් දිවුරුම් දීම ලබන බදාදා අවුරුදු 25යි මාස 8යි දින 28කට පසුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් නිවත් වන බවට ප්‍රකාශ කළ බව මහලිකම් අකිල කියයි කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 5 දෙනාට යලිත් වරින්තු රටින් පිටවීම තහනම් නගරාධිපතිවරයා ඇතුළු පිරිස කුරුණෑගලින් පලා ගිය බවට තොරතුරු ආන්දෝලනාත්මක සුදු වෑන් සිද්ධියට රාජිතට සිතාසි අපේ ජනබල පක්ෂයේ ලේකම් හිමියන් අතුරුදන් ජාතික ලයිස්තු මන්ත්‍රී දුහුරේ නම් කිරීම තව දුරටත් අර්බුදයක දිවයිනේ සීලු පාසල්වල අධ්‍යන කටයුතු අධිර කිහිපයක් යටතේ අද සිට ආරම්භයි. හොරණ මිල්ලනිය ප්‍රදේශයේ Facebook සාදයක් සංවිධානය කළ 19කට වැඩ වරදි. සිව්මස් ගැබිනියකුත් ඒ අතර. ප්‍රතිවෙන් දේශීය පුවත්. අමාත්‍යංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යංශ 40කින් සමන්විත අමාත්‍යංශ ව්‍යුහය ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය අද පසුවරුවේ ප්‍රකාශයට පත් කළා. පසුගිය පස්වනදා පැවති මහා මැතිවරණයෙන් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍ය මණ්ඩලය ලබන බදාදා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව පරිසරයේ මගුල් මඩුවේදී ජනාධිපතිතුමා ඉදිරියේ දියුරුම් දීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අද පස්වරුවේ ජනාධිපති මාධ්‍යංශයේ විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් බදාදා දින දියුරුම් දීමට නියමිත අමාත්‍යංශ සහ රාජ්‍ය අමාත්‍යංශ පිළිබඳ තොරතුරු වාර්තා කළා. ඒ අනුව අමාත්‍යංශ 28ක් සහ රාජ්‍ය අමාත්‍යංශ 40ක් සඳහා අමාත්‍යවරුන් ලබන බදාදා දින දියුරුම් දෙනු ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යංශ 28කින් සහ රාජ්‍ය අමාත්‍යංශ 40කින් සමන්විත අමාත්‍ය ව්‍යුහය අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජනාධිපතිවරයා සහ ග්‍රාමාත්‍යවරයා විසින් හොබවනු ලබන අමාත්‍යංශයන්ද ඊට ඇතුළත්. අමාත්‍යංශ සංයුතිය විෂයපතය අදාළ ආයතන සහ බලපවත්නා නීති හා අනපනත් සඳහන් ගැසට් නිවේදනය අද සවස ප්‍රකාශයට පත් කර තිබුණා. අමාත්‍යංශ සකස් කිරීමේදී ජාතික ප්‍රමුඛතා ප්‍රතිපත්තිමය වගකීම් සහ කාර්යභාරය සැලකිල්ලට ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය පවසන්නේ. එක් එක් අමාත්‍යංශයටත් පුළුල් කාර්යභාරය අනුව සුවිශේෂී ප්‍රමුඛතා සපුරා ගැනීම සහ අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු වන පරිදි රාජ්‍ය අමාත්‍යංශ සකස් කර තිබෙනවා. අමාත්‍යංශ ව්‍යුහය සැකසීමේදී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍ය හා ක්‍රීඩා යන ශාස්ත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. මෙම ව්‍යුහයන් මගින් ග්‍රාමීය හා කෘෂිකාර්මික සංවර්ධනයේ මෙන්ම අධ්‍යාපන ශාස්ත්‍රයේද පැතිකඩ ගණනාවක් ආවරණය කරනු ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය පෙන්වා දෙන්නේ. සෑම අමාත්‍යංශයකම විෂයපතේ සුවිශේෂී ප්‍රමුඛතා අදාළ ආයතන සහ නීති රාමුව අනු මාතෘකා යටතේ පැහැදිලි කර ඇති බව සඳහන්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනේ සියලු රාජකාරි කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතයි. මේ අතර නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ගාමිණී සෙනවත් මහතා යලිපත් කර තිබෙනවා. නවවන පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත්තු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හෙට දිනේ සිය දූරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කර සිටිනවා. ඒ අනුව හෙට උදෑසන 9:30ට පමණ අරණියකා මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දූරේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. මේ අතර මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප සංඛ්‍යාවක් ලබා දෙමින් මෙවර මහා මැතිවරණයේදී ලබා දුන් විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව සියලු දෙනා හට ස්තුතිය පළ කර සිටින අතර ජනතාව මුහුණ පා සිටින ගැටලු මැතිවරණ පොරොන්දු බවට පත් වීමට ඉඩ නොතපා එම ගැටලු විසඳීමට ඉදිරි කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය වශයෙන් කටයුතු කරන බව නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කරමින් රට සංවර්ධනය කිරීමටත් සුරක්ෂිත කිරීමටත් කටයුතු කරන බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටින අතර මෙතෙක් සිට ආරම්භ වන සාමූහික සංවර්ධන ක්‍රියාදාමය සඳහා පක්ෂපාත බේද පසකලා ශ්‍රී ලාංකිකයින් ලෙස සීලු දරාගෙම දායකත්වය අපේක්ෂා කරන බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ නිවේදනයෙන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.
මෙතර අභිනව අග්‍රාමාත්‍ය ධුරේ දිරුම් දීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වෙත ගොස් ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව සම්පූර්ණත්ව ජයන්ති විහාරයේ වෙත ගිය අග්‍රාමාත්‍යවරයා ආගමික වතාවත්වල නිරත වුණා. මෙතර අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස යලිත් ගාමිණී සිනරත් මහතා පත් කර ඇති බව ජනාධිපති මාධ්‍යංශ නිවේදනය කළා. ගාමිණී සිනරත් මහතා මීට පෙර 2005 වසරේ සිට 2015 වසර දක්වා ජනාධිපති අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී වශයෙන් කටයුතු කර ඇති අතර 2004 වසරේදී අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් වශයෙන් කටයුතු කර තිබෙනවා. මේ අතර නවරජයේ අභිනව අමාත්‍ය මණ්ඩලය එළමෙන 12 වන දින මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික මගුල්මඩුව පරිශ්‍රයේදී දිරුම් දීමට නියමිත අතර එම උත්සවයේ කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සිනරත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත වීරතුංග යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවෙන්දු සිල්වා දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලයන මහතුරුන් ඇතුළු පිටසක් ඓතිහාසික මගුල්මඩුව පරිශ්‍රයට පැමිණියා. එහිදී දිරුම් දීමේ කටයුතු සිදුවන ආකාරය මෙන්ම ආරක්ෂක වැඩපිළිවෙල පිළිබඳවද සාකච්ඡාවට බඳුන්ව තිබෙනවා. විසිපස් වසරකට පසු එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම දුරේ ඉවත් වීමට තීරණය කර ඇති බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජකාරී වසන් මහතා පවසනවා. අද සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි මහ ලේකම්වරයා ප්‍රකාශ කළේ. ලංකාවේ ඉපැරණිම දේශපාලන පක්ෂයකට උරුමකම් කියන එක්සත් ජාතික පක්ෂය තුල නායකත්ව අර්බුදය පිළිබඳ ගැටලු මත උනේ අද ඊයක නොවේ. නමුත් එම ගැටලු විසඳා ගනිමින් පක්ෂයේ ඉදිරි කටයුතු පවත්වාගෙන යන්නට එවකට සිටි නායකින් කටයුතු කරනු ලැබුවා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය තුල පවතින මෙම නායකත්ව අර්බුදය පිළිබඳ ගැටලුව වැඩි වශයෙන්ම ඉස්මතු වන්නේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්වී වසර කිහිපයක් ගත වීමත් සමගයි. දිගින් දිගටම මැතිවරණයන් පරාජයට පත්වීමත් පාක්ෂිකින් ක්‍රමක්‍රමයෙන් වෙනත් පක්ෂවලට යොමු වීමත් පාර්ලිමේන්තුව තුල පවා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වෙනත් පක්ෂ සමග විශේෂයෙන්ම පවතින රජයන් සමග අත්වැල් බැඳ ගනිමින් කටයුතු කිරීමත් යන විවිධ හේතුන් එක්සත් ජාතික පක්ෂය කඩා වැටීමට හේතු වුණා. ඊට ඍජු ලෙසම ඇඟිල්ල දිග වූයේ එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ වෙතයි. අලුයට ගිනි පුපුරුසේ පැවති එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ සහ පක්ෂ අර්බුදේ පුපුරා යන්නේ පසුගිය මහා මැතිවරණයේදී. පසුගිය අගෝස්තු මාස 5 වනදා පැවති මහා මැතිවරණයට සමගි ජන බලවේගයේ නමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් 80කට ආසන්න පිරිසක් එක් වෙමින් එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව තරඟ කළා. නායකත්ව අර්බුදයේ මෙන්ම පක්ෂයේ තනතුරු බෙදී යාම ඇතුළු පක්ෂය තුල ඒකාධිපතිත්වයක් ගෙන යන බවට චෝදනා කරමින් සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා සමග එලෙස වෙන්වද්දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාප කණ්ඩායම මෙවර මැතිවරණයේදී වෙනම තරඟ කළා. එහි අවසන් ප්‍රතිඵලය බවට පත් වූයේ එක්සත් ජාතික පක්ෂය එතෙක් මෙතෙක් ඉතිහාසයේ ජනතා ඡන්දයකින් කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දිනා ගැනීමට අසමත් වීමයි. අපරාජිතව සිටි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු දිවියටද තිතක් තැබීමට එය හේතුවක් බවටම පත් වුණා. එනු එක්සත් ජාතික පක්ෂයේ ඉතිරි වී සිටින පක්ෂයේ ප්‍රබලයින් සහ සමාජිකයන් අද සිරිකොත පක්ෂ මූලස්ථානයට රැස්ුණේ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට සහ ඒජාප නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහායි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව පැය කිහිපයක් පැවැත්තුණා. පක්ෂයට නව නායකයෙක් පත් කරගන්න සියලු දෙනාගේම අදහස් විමසනු ලැබුවා. ඒ අනුව නම් හතරක් ආවා. නම් හතර රවි කරුණායි මැතිතුමා, මමත්, පජිර අබේවර්ධන මැතිතුමා, දයාගමගේ මැතිතුමාගේ නමත් තමයි නම් හතර යොදන. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ඔබතුමාටත් අදහසක් තියෙනවා කියලා. මේ නායකත්වයේ තීරීමේ පසුව තීරණය කරන්න තියෙන එක. ඒක පරාද වෙච්ච කට්ටියට ජාතික ලැයිස්තු දාන්න නැහැ. කුමන පදනමක් උඩ දානවද කියන එක මේ පක්ෂේ නායකයා තෝරලා ඊට පස්සේ තීරණය කරන්න තමයි අද සාකච්ඡා. ඔබතුමා පක්ෂේ නායකත්වය දුන්නොත් ගන්නවද නැත්නම් සියලු දෙනාගේම
මංගන විශ්වාසයක් තියෙනවා නංගෝ මං අරගෙන මේ පක්ෂය ආපෝ ප්‍රතිසංවිධානය කරන්න වැඩකට ඔබතුමාලා ඇයි ජාතිකලා ඉස්තු මන්ත්‍රී ධුරය ගැන මෙච්චර ප්‍රමාද කරන්නේ බලාපොරොත්තු තියන අයත් ඉන්නවා ඒ සාකච්ඡා කළා ඉතින් හරි තීනයක් ගන්න ඕනේ 6-7 දෙනෙක් ඉන්නවා ඒ පාර්ලිමේන්තුවේ සීට් එක බලාපොරොත්තු වෙගෙන ඔබතුමාගේ නම නැද්ද बलापुर මේ සාකච්ඡාව අවසන් වුණාට පස්සේ එතකොට කාගේ නම්ද යෝජනා වුණේ? ඒව රහස් තාම. කවුරුත් බලාපොරොත්තු නොවන නායකයෙක්. දැන් වජිරමුත්තුමාට නියෝජනායකම දෙන්න කියලා කාර්යාලයේ යෝජනා සම්මත කරා. අපේ ඉන්න හොඳ හැකියාවන් තියෙන කණ්ඩායමක්. ඉතින් අපි මේ නායකයා බිහිවන නායකයෝ අතරින් හොඳම එක්කෙනා තෝරගන්නවා. මහලේකම්තුමාව යෝජනා වෙලා තියෙනවා කියලා දැනගන්න තියෙනවා. පරාජිතයට දෙන්නේ නැහැ කියන තැන හැමෝම යෝජනා වුණා. නායකත්වය වෙනසක් විය යුතු කියන කාරණය රනිල් වික්‍රමසිංහ මහතුමාම යෝජනා කරා. මේ සාකච්ඡාවේදී නායකත්වය සඳහා කීප දෙනෙක් සුදුසුයි කියන විවිධ යෝජනා ආවා ඒ අය බදාද රැස් වෙලා ඒ තීන්දුව ගන්න නියමිතව තියෙනවා අද එක්සල් ජාතික පක්ෂ මීටින් තිබුණා ලීඩර් එකේ දෝරගන්න ඒක නම දාලා තිනවා මේ අකිල විරාජ් රවි කරුණානායක දයාගම්මගේ ඒ වගේ වජිරාභිය වෙතන ලබන සුමාන මේ වර්කින් කමිටි මීටින් එකේ ඒක දෝරලා ලීඩර් අයින් කරලා වෙන ලීඩර් එකේ දානවා එච්චර අපිට ඉඳලා ගියා මේ සජිත් ප්‍රේමදාස ඒගොල්ලන්ගේ කට්ටිය මේ කට්ටිය ඔක්කොම එකතුල තමයි එක්සල් ජාතික පක්ෂ අදාළ රටට ඉස්සරහට ගෙන්න ගන්න ඕනේ. ඔබතුමිය හිතන්නේ නැත නැෂනලිස්ට් එකව ඔබතුමිය දුන්නා නම් ජැෆ්නෝල මිනිසුන්ට හොඳයි කියලා. මට නැෂනලිස්ට් වැඩි මට වැඩ කරන්න පුළුවන්. ඒක නිසා මම වැඩ කළේ ඉන්නම්. ජනතා වරුන්තු ඉටුකිරීම වත්මන් රජයේ මූලික අරමුණ විය යුතු බව සමගි ජනබල වේගයේ ජාතික ලෙස් අපේක්ෂක හරින් ප්‍රනන්දු මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මැතිවරණයේ මෙහෙයුම සම්බන්ධයෙන් බාරව ප්‍රධානයක් වශයෙන් කටයුතු කරපු මට ඔබතුමාල වෙනුවෙන් මුලින්ම ස්තුතියක් ප්‍රකාශ කරන්නට ඕනේ අපිට පෞද්ගලික කාලේ ලබා දීපු සහයෝගය සම්බන්ධයෙන්. ආරම්භයේදීම රටේ වත්මන් ජනාධිපතිතුමාටත් ඒ වගේ අගමැතිතුමාටත් ඔවුන් ලැබූ විශේෂ ජයග්‍රහණ සම්බන්ධයෙන් සුබපතන්නට අපි ගුණමකු වෙන්නේ. අපි සුබපතනවා. ඔවුන්ට අපේ සුභාශිංසනය පිරිනමන්නට සූදානම්. අපි දැන් කියනවනේ දැන් අගමැති කෙනෙක් මේ රටේ පත් වෙලා ඉවරයි. අගමැතිතුමා පත් වුණා බදාදර අපිට ආරංචි මේ රටේ කැබිනට්ටුවක් පිහිටනවා කියලා. ඒතර අපිට මේ වෙලාවේදී කියන්නට තියෙන පළවෙනි දේ තමයි මෙරටේ ජනතාව මොවුන්ට ලබා දෙන්න ඕන සම්පූර්ණ බලය ලබා දීලා තියෙනවා. ආණ්ඩුවෙන් අපි ඉල්ලීමක් කරනවා ඔවුන් වෙච්ච පොරොන්දු ටික වහාම ඉටු කරන්න. මම හිතනවා මේ ඡන්දෙදී අපිට ඉගෙන ගන්න ඕන පාඩම් කීපයක් තියෙනවා. මේ ඡන්දය තුළ අපි ආණ්ඩුවක් ඇරෙයිද ආණ්ඩුවට අභියෝග කරේ විශාල ප්‍රශ්න අර්බුද රාශියක් මැද ඉඳගෙන. නමුත් විශාල මැතිවරණ ජයග්‍රහණයක් ඔවුන් ලබලා තියෙනවා. ඉතින් එහෙමනම් අපි විශ්වාස කරන්නේ ජනතාවගේ විශ්වාසය එතන තියෙනවා නම් ජනතාවට දුන්න පොරොන්දු ටික ඉටු කිරීම තමයි ආණ්ඩුවේ තියෙන පළවෙනිම යුතුකම වෙන්නේ මං හිතනවා සියලු දේට වඩා. ඉතින් කැබිනට්ටුව ආවට පස්සේ මේ රට තුල සම්පූර්ණ ආණ්ඩුව ජනාධිපතිවරේ අගමැතිවරේ තමන්ගේ තනි ආණ්ඩුවක් තුනෙන් දෙක පාර්ලිමේන්තු බලයක් සියලු දේ උන්ට තියනවා කියන එක විශ්වාසයෙන් රටට පේන්න තියෙනවා. ඒ නිසා අද ඉඳන් ආයෙත් අරක නැහැ, මේක නැහැ, අතන නැහැ, මේක මදි වුණා, තුනෙන් දෙකක් නැහැ. ඒ නිසා අපිට මේක කරන්න බැරි වුණා කියන කතාව අදින් අවසන් වෙනවා. රටක පවත්නා යාන්ත්‍රණය කාලානුරූපීව රටේ සංවර්ධන අවශ්‍යතා මත වෙනස් විය යුතු බව කොළඹ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. බොරුලුගඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව පැවසුවා. මේ රටක ලොකුම හානිදායක සංශෝධන රාශියක් ඇත්තේ සිට කරපු නිසානේ 19 දක්වා වැරදි කියලා නිවැරදි කරලා සමාන සම්මත කරපුවා කියලා අපන්තරේ නේ. අවසානයේ ගෙන අපිටින් රටටම හානියක් කළා ආරාජික ලංකාවක් බවට පත් කළා. සමාජයේ පාර්ලිමේන්තුවේ අනුමත කරන්න මේ ඡන්දය දෙන්න නීතිය හිර කරන්න තියෙන නීතියක් නෑ දැන් ඉතිහාසයේ පළමු වරට. මෙවැනි ජයග්‍රහණය තුනෙන් දෙකට මෙවැනි ඡන්ද ක්‍රමයක් යටතේ ලැබුණු පළවෙනි රට ශ්‍රී ලංකාව ජනාධිපතිතුමාගේ යාන්ත්‍රණයක් එක තැන එල්ලි සදහා තාලික තියෙන්නේ. මේක ජනතාවගේ ඉදිරි ගමන සඳහා රටක නර්මාද්ද නිසා දියුණුව සඳහා ප්‍රතිසංස්කරණ අවශ්‍ය. අපි ඒක කරන්නේ පළාත් පාර්ලිමේන්තුවේ නීතිය ගැන බය නැතුව මේ අනුපාත ඡන්ද ක්‍රමය නඩගම අපි වෙනස් කරමු. එම ජාතිය අනාගත පැවැත්මට යළි අධ්‍යයනය කරමින් අලුත් අදහස් ඇවිල්ලා තියෙන රහසිය ඒ අනුව තමයි ප්‍රතිසංස්කරණ කරන්න ඕනේ.
අභිනව ආණ්ඩුව තුල සියලුම මහජන නියෝජිතයින් කොන්දේසි විරහිතව ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට සහයෝගය ලබා දීමට කටයුතු කරන බව හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ කොළඹදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මහමැතිවරණයේ ඓතිහාසික ජයග්‍රහණයක් ලබා දුන්නා. 3-2 බලයක් සහිත පාර්ලිමේන්තු බලයක් ලබා දෙන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගෙන ගිය වැඩපිළිවෙල පිළිබඳව විශ්වාසයත් ඒ වගේම අග්‍රාමාත්‍යතුමා කෙරෙහි පවතින විශ්වාසයත් නිසා තමයි මේ ජයග්‍රහණය ලබා දෙන්නේ. දැන් අපිට රජයට විශාල වගකීමක් පැවරෙනවා. රටේ ජනතාවගේ අභිලාෂයන් ඉෂ්ට කිරීම. අපි මෙතන පක්ෂ විදියට බෙදා ගන්න බලාපොරොත්තු වෙනවට වැඩි අවශ්‍ය වෙන්නේ රට හදන එක. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමත් ඊ අපි රැස් වුණා. අපි යෝජනා කරේ තීන්දුව කරේ කිසිම කොන්දේසියකින් තොරව ජනාධිපතිතුමාට අගමැතිතුමාට මේ රට හදන්න සහයෝගය ලබා දෙයි. ඒක මේ ඇමතිගම් ප්‍රමාණය අනුව ලැබෙන තනතුරු අනුව එහෙම කටයුතු කරන්න අපේ සූදානමක් නැහැ. සිංහල දෙමළ මුස්ලිම් කියන සියලු බල ප්‍රදේශවල අපිට ඡන්දේ පාවිච්චි වුණා. ඒ ජනතාව අපිට ඡන්දේ ලබා දීලා තියෙන පොජන පෙරමුණට ඊට අතිරේකව යාපනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජයග්‍රහණය කරනවා. ඒ අවුරුදු ගණනාවකට පස්සේ ඒක තවත් විශේෂ අවස්ථාවක්. ඒ උතුරේ ජනතාවත් දැන් වම ගැන විශ්වාසය තියන්න පටන් ගන්න තියෙන. ඒක හොඳ ප්‍රමණතාවයක්. අපේ ජනබල පක්ෂයේ ලේකම් හිමියන්ගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් හෝ කිසියම් දේශපාලන කණ්ඩායමක මැදිහත් වීමක් පැවතිය හැකි බව එම පක්ෂයේ සමාජික පූජ්‍ය පාහියංගල ආනන්දසාගර හිමියන් පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඥානසාර ස්වාමින් වහන්සේටත් අතුරුරියේ අතර ස්වාමින් වහන්සේටත් අතර මේ සම්බන්ධ එකඟතාවයක් පත් වුණා. එකඟතාවයේ තමයි මේ ජාතික මන්ත්‍රී ධූරය අතුරුරියේ රතන ස්වාමින් වහන්සේගේ එකමුතුවෙන් හැදිච්ච එකේ උන්වහන්සේ නියෝජනය කරන කෙනෙක්ට ලබා දෙන්න උන්වහන්සේ මුලින් එකඟතාවයකට ඇවිල්ලා හිටියේ. අපි පක්ෂයක් හැට තීන්දුවක් ගත්තා රතන ස්වාමින් වහන්සේත් එක්කම ඥානසාර ස්වාමින් වහන්සේට මේ ලබා දීම සුදුසුයි කියා. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙනකොට මැතිවරණ නීති අනුව පක්ෂ ලේකම්වරයා තමයි මේ මන්ත්‍රී ධූරය නම් කර යවිය යුතු වන්නේ. හැබැයි අපිට තියෙන ප්‍රශ්නේ මේ ලේකම්වරයා මේ වෙනකොට අතුරු දහන් වෙලා තියෙනවා. මේවා ජාත්‍යන්තර මැදිහත් වීම මත හෝ අන්තවාදී මැදිහත් වීම මත හෝ ආණ්ඩුව මැදිහත් වීම මත හෝ විපක්ෂයේ මැදිහත් වීම මත හෝ මේ ස්වාමීන් වහන්සේ සංඝවාසීත්වවාද කියන සාධාරණ සැකයක් අපිට තියෙනවා. අපි පක්ෂය අතර කිසිම ගැටුමක් නැහැ. මතවාද තියෙන ඕන පක්ෂයක පක්ෂ වැඩි බහුතර මතය තමයි පක්ෂයක ප්‍රජාතන්ත්‍රවාදීකයිතිය. ඒක ඒ අනුව අපි තීන්දුව කළ ඉවරයි. පක්ෂය අතර කිසිම කුමන්ත්‍රණයක් හෝ පක්ෂය අතර කුමන්ත්‍රණ දියත් වීමක් වෙන්නේ නැහැ. එකම කුමන්ත්‍රණයයි ලේකම් ධූරය අස්ථානගතලා තියෙනවා. ඒකයි තියෙන ලොකුම ප්‍රශ්න. කුරුණෑගල බෝනිකබාහු රජුගේ රාජසභා ගොඩනැගිල්ලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 5 දෙනාට නිකුත් කර ඇති වරෙන්තුව මේ මාස 13 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. වැඩපළන පොලිස්පති කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කුරුණෑගල පොලිස් අධිකාරී හරහා මෙම වරින්තු නිකුත් කිරීම සිදු කර ඇති අතර කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන්ට රටින් පිටවීම වැළැක්වීමේ නියෝගයක්ද කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා විසින් නිකුත් කර තිබෙනවා. මේ අතර අද පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. නගරාධිපතිවරයා ඇතුළු 5 දෙනාටම නැවත අධිකරණයෙන් වරින්තු නිකුත් කරනු ලැබුවා. ඒ වරින්තු 13 වෙනිදා හෝ ඊට පෙර ක්‍රියාත්මක කිරීම සඳහා තමයි අධිකරණය නියෝග කරේ. ගරුනීතිපතිතුමාගේ ඉල්ලීම අනුව ඒ වරෙන්තු ක්‍රියාත්මක කිරීම සඳහා වැඩබලන පොලිස්පතිතුමාටත් නියෝජ්‍ය පොලිස්පතිටත් පොලිස් අධිකාරීටත් පිටපත් යොමු කිරීම සඳහා ක්‍රියා කර තිබෙනවා. ඒ අනුව පොලිස්පතිතුමා විසින් ඒ වරෙන්තු ක්‍රියාත්මක කිරීම සඳහා වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති යටතේ විශේෂ කණ්ඩායම උදවා කටයුතු කරන ලෙසට නියෝග කිරීමට කටයුතු කළා. පොලිස් කණ්ඩායම් කීපයක් ඒ වුණ අතරංගුවට ගැනීම සඳහා යොදවන් ලැබුවා. නමුත් ඔවුන් සාමාන්‍යයෙන් සුපුරුදු පරිදි ගැලසෙන ස්ථානවල සිටියේ නැහැ. ඒ අනුව ඉදිරි නඩු දිනයට පෙර ඔවුන් තඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කරනවා. මේ අතර පුරාවිද්‍යා වටිනාකමක් සහිත ගොඩනැගිල්ලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලිසිය පවසනවා. සැකකරුවන් සොයා මේ වන විටත් පොලිස් කණ්ඩායම් 4ක් විමර්ශන ආරම්භ කර තිබෙනවා. පුරාවිද්‍යා වටිනාකමක් සහිත කුරුණෑගල යුගයට අයත් බෝනිකබාහු රජුගේ රාජසභා මණ්ඩපයේ කොටසකට පසුගිය 15 වෙනිදා කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පිරිසක් එක්ව හානි සිදු කර තිබුණා. අදාළ ගොඩනැගිල්ලට හානි සිදු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක්ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්පත් කළ අතර ඊට අදාළ වාර්තාවද පසුගිය 22 වෙනිදා අග්‍රාමාත්‍යවරයාට බහර දුන්නා. ඒ අනුව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා ඇතුළු සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තු ලබා ගන්නා ලෙස නීතිපතිවරයා වැඩපළන පොලිස්පතිවරයාට නිකුත් කර තිබූ නියෝගයකට අනුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් ඊට අදාළව වරින්තු නිකුත් කළා. කෙසේ වෙතත් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතා නාගරික කොමසාරිස්වරයා විදුලි ඉංජිනේරුවරයා බැක්
उदोषण සුදුමෙන් වාද්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මාත්‍ය රජිත සේනරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රෝමී මොහොමඩ් යන අයට මේ මාස 28 වෙනිදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණයේ විසින් සිතාසී නිකුත් කර තිබෙනවා. ඉක්ුත් ජනාධිපතිවරණයේ සමයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් සුදුමෙන් මාධ්‍ය සාකච්ඡා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මාත්‍ය රාජිත සේනාරත්න සහ ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති රෝමී මොහොමඩ් යන අයට මෙම මාස 28 වනදා අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙසට දන්වා කොළඹ මහාධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබෙනවා. නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍ර සලකා බැලීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම සිතාසි නිකුත් කිරීමට අද කටයුතු කළා. ඉක්ුත් වසරේ නොවැම්බර් 10 වනදා කොළඹදී මාධ්‍ය සාකච්ඡා කච්චාවක් පවත්වා සුදුයන් රතවලින් පුද්ගලින් පැහැරගෙන යාම සම්බන්ධයෙන් ප්‍රකාශ සිදු කර බොරු සාක්ෂි නිර්මාණය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට බලපෑමක් ඇති විය හැකි ආකාරයේ දූෂිත ක්‍රියාවක් සිදු කිරීම යනාදී චෝදනා සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එල්ල කර තිබුණා. අදාළ මාධ්‍ය සාකච්ඡාවට බොරු රැවුල් පැලඳගෙන ව්‍යාජ වෙස් ගනිමින් ඉදිරිපත් වූ ඇන්තනි ඩග්ලස් ප්‍රනාන්දු යන නමින් පෙනී සිටි සකලවල්ලි ආරච්චිගේ සරත් කුමාර නැමැත්තා සුදුයන් යොදා ගැනීමෙන් පුද්ගලින් පැහැරගැනීමේ සිද්ධීන් වලට එවක ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිවේ යුතු බවට ව්‍යාජ ප්‍රකාශ සිදු කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ අධිචෝදනා පත්‍රයේ සඳහන් කර තිබුණා. එමෙන්ම අදාළ මාධ්‍ය සාකච්ඡාවට එක් වූ අතුල සංජීව මදනායක නැමැත්තා, කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකර නැමැත්තාට අයත් රන්තොග කොල්ලකෑම සුදුවැන් වලින් පුද්ගලින් පැහැරගෙන ගොස් මරා දැමීම යනාදී ක්‍රියාවන්ට තමාද සම්බන්ධ වූ බවට අසත්‍ය ප්‍රකාශ සිදු කර වැරදි තොරතුරු සමාජගත කර තිබූ බවද එම චෝදනා වලින් සඳහන් කර තිබුණා. पोलिस माध्य प्रकाशक ज्येष्ठ पोलिस अधिकारी जालिया सेनारत्न महता सह ज्येष्ठ पोलिस अधिकारी रुवन गुणशेखर महता मूलिकत्वे अद प्रवृत्ति साहिदी अंगुड लोका इंदिया वेदी गातने वीम संविधानात्मक अपराध विलिवंद तुरतुरुला सह अरलगंगिल प्रदेश सिदुबु मारक व्रियान तुरतुलु करुन रसाक विलिवंद अदहस पलवुना දහනමේ 97 දුරකතන අංකයට පසුගිය සති දෙක තුලදී සම්පූර්ණ වශයෙන් දුරකතන ඇමතුම් 1527ක් ලැබී තිබුණා. මෙම සමස්ත දුරකතන ඇමතුම් වලින් 1263ක් මේ වන විට විමර්ශනය කර තිබෙනවා. ආන්දෝලනාත්මක මරණයක් පිළිබඳව වාර්තා වුණා ලසන්ත පෙරේරා නැමැති සංවිධානාත්මක අපලාද කල්ලි සමාජිකයෝ පිළිබඳව. එම මරණය නීත්‍යානුකූලව තහවුරු කර ගැනීම සඳහා මේ වෙන විට විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අදාළ රාජ්‍ය තාන්ත්‍රික මින් කටයුතු කෙරමින් පවතිනවා. එම අපරාධකරු හා සම්බන්ධ අපරාධ කල්ලිය විසින් මේ වන විට උපයාගෙන ඇති දේපළ කෝටි 50කට ආසන්න බව අනාවරණය කරගෙන තිබෙනවා. කොළඹ ප්‍රදේශයේ බස්නාහිර පළාත තුළ පර්චස් 928ක ප්‍රමාණයක් ඉඩකඩම් එම අපරාධ කල්ලිය විසින් නීති විරෝධී ආකාරයට අත්පත් කරගෙන ඇති බව මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා. ඒ දේපළ ඉදිරියේදී මුදල් විශුද්ධ කරන පනත යටතේ රාජසන්ත කිරීම සඳහා අවශ්‍ය නෛතික පියවර මේ වන විට ගෙනමින් පවතිනවා. මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට හැකියාව තියෙනවා බස්නාහිර පළාත් අපරාධ කොට්ටාෂයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී අබේසේකර මහතා වෙත 0751859272 යන දුරකථන අංකයෙන්. එවැනි ආකාරයට බලහත්කාරයෙන් ඉඩකඩම් ලබාගෙන තිබෙනවා නම් ව්‍යාජ ඔප්පු සාදමින් තමන්ගේ හෝ තමන් දන්නා හඳුනන පුද්ගලයෙකුගේ ඉඩකඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබෙනවා නම් ඒ පිළිබඳ තොරතුරු ඔබට ලබා දෙන්න පුළුවන් ඒ දුරකථන අංකයට. දැනට ඔහු මිය ගිය බවට තමයි වාර්තා වෙන්නේ. නමුත් ඒ වාර්තා ඉල වශයෙන් රාජතාන්ත්‍රික මට්ටමින් සනාථ කරගෙන නැහැ. සනාථ කර ගැනීම සඳහා ඇඟිලි සටහන් සහ DNA පරීක්ෂා සිදු කිරීම සඳහා අවශ්‍ය සාම්පල් යොමු කරලා තිබෙනවා. ඒ පරීක්ෂණ කටයුතු කරන්නේ ඉන්දියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ යටතේ. ඒ තොරතුරු සනාථ වීමෙන් පසුව ඔහු මිය ගිය බව සනාථ වෙනවා නම් අපිට තවදුරටත් ඔහුගේ සත්කම් පිළිබඳව කර්ම සෙවීමේ අවශ්‍යතාවයක් නැහැ. එසේ නැති වුණොත් අපි ඒ සම්බන්ධයෙන් යම් කිසි ආකාරයක ඔහුගේ පෙනුම වෙනස් කරලා සැඟවීමට උත්සාහ කරනවාද කියන එක සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරනවා. දැනට ඉන්දියාවේ ඉන්දියානු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණ කරන බව තමයි අපිට නිල වශයෙන් වාර්තා කරන්නේ. අවශ්‍ය සාම්පල් අපි යවලා තියෙනවා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා. අපි බලාපොරොත්තු වෙන ඉන්නවා මේ පරීක්ෂාවල වාර්තා අපිට ලැබෙයි කියලා කඩිනමින්.
මෙතර ඊයේ දින අරලගංවිල බෝගස් හන්දිය අසල එක් සිසුවෙකුට මරු කැඳවීමෙන් තවත් සිසුන් පිරිසකට බරපතල තුවාල සිදු කළ රියදුරු පිළිබඳව මෙහිදී අදහස් පළ වුණා. මේ රියදුරු බීමත් රියපදවමින් තා දැඩි අනවදානයකින් ක්‍රියා කරලා පාසල් සිසුවෙකුගේ ජීවිතය අහිමි වෙනවා. තවත් සිසුන් 11 දෙනෙක් බරපතල තුවාල ලබනවා. මිනී මැරීම සහ මිනී මැරීමට තැත් කිරීම කියන වැරදි දෙක සම්බන්ධයෙන් තමයි මේ රියදුරුව ගරු අධිකරණයට ඉදිරිපත් කළේ. ඒ අනුව මේ රියදුරු මේ මාසේ අගෝස්තු 24 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. මෙවැනි දැඩි අනවදානයකින් සිදුවන ඝාතන අපි නැවැත්වීමට කාලය ලැබිලා තිබෙනවා. මෙලෙස කටයුතු කරන රියදුරන් සම්බන්ධයෙන් දැඩිවම නීතිය ක්‍රියාත්මක කරන බවට මේ වෙලාවේදී සමාජයට පණිවිඩයකුත් අපි ලබා දෙනවා. මිල්ලනිය බැලන්තුඩව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය Facebook සාදයක් පැටලීමෙන් කාන්තාවන් 5 දෙනෙක් ඇතුළු 19 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවටගත් කාන්තාවන් අතර සිව්මස් ගැබිනියක්ද සිටින බවයි පොලිසිය ප්‍රකාශ කළේ. කළුතර දිසා දූෂණ මර්ධන ඒකකයට ලද තොරතුරක් මත සිදු කළ පැටලීමකදී මිල්ලනිය පොලිස් බල ප්‍රදේශයේ බැලන්තුඩව ප්‍රදේශයේ සංචාරක නිකේතනයක පැවැත්වූ Facebook සාදයක් වටලා කාන්තාවන් 5 දෙනෙකු සහ තරුණයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් සන්තකයේ තිබී රුපියල් 5000කට අලෙවිකරන මත්පෙති 10ක්, හෙරොයින් ග්‍රෑම් 2ක්, කේරළ ගංජා ග්‍රෑම් 15ක්, විදේශීය මත්පැන් බෝතල් 2ක් සහ දුම්වැටි මෙන්ම මත්වීමට යොදා ගන්නා චොකලට් වර්ග සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරිනියන් වයස අවුරුදු 60, 17, 18, 19, 20, 23 සහ 32 යන වයස්වල පසුවන බණ්ඩාරගම මැල්ලමුල්ල, දෙහිවල පානදුර දොඩංගුඩ, වැල්ලන්තුඩාව, යටියන කඩුවෙල, බොරලස්ගමෝ සහ හොරණ ප්‍රදේශවල පදිංචිකරුවන්. සාදයට භාවිත කළ ශබ්ද විකාශන යන්ත්‍ර සහ ආලෝක පද්ධති පොලිස් බහරයට ගෙන ඇති අතර සාදය මෙහෙවා ඇත්තේ රෝද පුටුවක සිටින ආබාධිත තරුණයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. මොහු එක් අයෙකුගෙන් රුපියල් 5000ක් මෙම සාදය සඳහා අය කරගෙන ඇති අතර අත්අඩංගුවටපත් කාන්තාවන් අතර සිව්මස් ගැබිනි කාන්තාවක්ද සිටින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අත්අඩංගුවටගත් පුද්ගලයන් අද දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. සංවිධානාත්මක අපරාධකාරී නායකයෙකුට සම්බන්ධ පුද්ගලින් දෙදෙනෙක් සහ ගිනි අවියක් පොලිස් බහරයට ගැනීමට කළුතර නොවිසඳුණු අපරාධ ඒකකය සමත් වී තිබෙනවා. කළුතර නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත ගිනි අවියක් සමග පුද්ගලින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පුද්ගලින් දෙදෙනාගෙන් එක් අයෙකු සංවිධානාත්මක අපරාධකරුවෙකුට සම්බන්ධ පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි කළුතර නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. එසේම එම පුද්ගලයා 2018 වසරේ මනුෂ්‍ය ඝාතනයකටද සම්බන්ධ සැකකරුවෙකු වනවා. එලෙස අත්අඩංගුවටගත් පුද්ගලින් සන්තකයේ තිබී ඉතාලියේ නිෂ්පාදිත ගිනි අවියක් රිවෝල්වරයක් හා ජීව උණ්ඩ පහක්ද පොලිස් බහරයට ගෙන තිබෙනවා. ඔවුන් හෙට දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර වැල්ලවායේ පොලිස් තහනේ නිලධාරීන් පිරිසක් විසින් සිදු කළ විමර්ශනයකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ සැකකරු ලබා දුන් තොරතුරු අනුව තවත් පුද්ගලයෙකු සහ ඔහු සන්තකයේ තිබූ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් කඩුවක්ද සිය බහරයට ගැනීමට පොලිසිය සමත් වුණා. එලෙස අත්අඩංගුවටපත් සැකකරුවන් දෙදෙනා වැල්ලවාය ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 33 සහ 62 යන වයස්වල පසුවන්නන් බවයි වැල්ලවාය පොලිසිය ප්‍රකාශ කළේ. කොරෝනා වෛරසය හේතුවෙන් වසා දැමුණු පාසල් අධීර කිහිපයක් යටතේ අද යළි ආරම්භ වුණා. 19 වසංගත තත්ත්වයත් සමග වසා දෙමළු පාසල් අධීර කිහිපයක් යටතේ අද යළි ආරම්භ වුණා. ඒ අනුව එක ශ්‍රේණි සිසුන් පාසලට පැමිණිය යුත්තේ සෑම සතියකම සඳුදා දිනේදී වන අතර දෙක ශ්‍රේණි සිසුන් සෑම අඟහරුවාදා දිනයකදී, තුන ශ්‍රේණි සිසුන් සෑම බදාදා දිනයකදී, හතරවන ශ්‍රේණි සිසුන් සෑම බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවලදීත් පාසලට පැමිණිය යුතු වනවා. එමෙන්ම සෑම සඳුදා දිනයකදීම 6 ශ්‍රේණි සිසුන්ද, අඟහරුවාදා දින 7 ශ්‍රේණි සිසුන්, බදාදා දින 8 ශ්‍රේණි සිසුන්ද පාසලට පැමිණිය යුතුවන අතර බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දින දෙක වෙන් කර ඇත්තේ 9 ශ්‍රේණි සිසුන්ටයි. කෙසේ වෙතත් 5 ශ්‍රේණි සහ 10 ශ්‍රේණි සිට 13 වන ශ්‍රේණිය දක්වා වන සියලුම සිසුන් සතියේ දින පහේම පාසලට පැමිණිය යුතු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ.
ඉහත සඳහන් කළ ක්‍රමවේදයේ ක්‍රියාත්මක වන්නේ සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි ද්විතීයික පාසල් වල සිසුන් සඳහා වන අතර සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල් සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. මේ අතර 6 7 8 සහ 9 ශ්‍රේණි සඳහා වන පාසල් කාලය පෙරවරු 7:30 සිට දහවල් 1:30 දක්වා වන අතර 10 ශ්‍රේණිය සිට 13 වන ශ්‍රේණිය දක්වා පාසල් කාලය පෙරවරු 7:30 සිට පසුරු 3:30 දක්වා පැවැත්වෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. මේ අතර ඉතා දීර්ඝ කාලක සිට නිවසේ සිට සිය අධ්‍යයන කටයුතු සිදු කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් අද දින මහත් උද්‍යෝගයකින් සේලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පාසල් කරා පැමිණෙන අයරු දිවිනේ සෑම ප්‍රදේශයකදීම දැකගත හැකි වුණා. මේ වතුකරයේ සිසුන් පාසල් වෙත පැමිණි ආකාරයයි. ලොවපුරා COVID-19 ආසාදිතින්ගේ සංඛ්‍යාව කෝටි 2 ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර ඊයේ දින නව ආසාදිතින් 3 දෙනෙක් හඳුනා ගැනීමත් සමග මෙරට COVID ආසාදිතින්ගේ සංඛ්‍යාව 2844 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. ඊයේ දින නවාසාදිතින් 3 දෙනෙකු මෙරටින් හඳුනා ගැනීමට හැකි වුණා. ඔවුන් අතරින් සේනපුර මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයට සම්බන්ධ පුද්ගලින් 2 දෙනෙකු වන අතර අනෙක් පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට පැමිණ අයෙකු බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. අද දින පුද්ගලින් 14 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ පුද්ගලින්ගේ සංඛ්‍යාව 2593ක් දක්වා ඉහළ ගියා. ඒ අනුව වෛරසය ආසාදිනී වීම හේතුවෙන් මෙවන විට රෝහල්වල ප්‍රතිකාර ලබන්නේ පුද්ගලින් 240ක් පමණයි. කරන්තනිය ප්‍රදේශයේ රාජ්‍ය ආයතනවල සේවය කරන නිලධාරීන් වෙනුවෙන් සිදු කරනු ලැබූ ජංගම PCR පරීක්ෂණයක් අද කරන්තනිය ප්‍රාදේශීය සභාව ඉදිරිපිටදී පැවැත්වුණා. කරන්තනිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නදීප් සුදුසිංහ මහතාගේ අධ්‍යක්ෂණය යටතේ මෙම PCR පරීක්ෂණ කටයුතු සිදු කර තිබෙනවා. මේ අතර බදුල්ල හාලියල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේද අද දින PCR පරීක්ෂණ සිදු කර තිබෙනවා. අහඹු ලෙස තෝරාගත් පුද්ගලින් 100 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. කොරළේපත්තු මධ්‍යම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේද අද දින පුද්ගලින් 47 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු සිදු කළ බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. ගෝලීය කොවිඩ් ආසාදිතින් ගණන කෝටි 2 ඉක්මවා තිබෙනවා. කොවිඩ් හේතුවෙන් ලොව පුරා සිදු වූ මරණ ගණන 734132ක්. චීනෙන් පැතිරීම ආරම්භ වූ COVID-19 වෛරසය අද ලොව පුරා කෝටි 2කට අධික පිරිසකට ආසාදිනී වී තිබෙනවා. පසුගිය දින 7 තුල ලොව පුරා කොවිඩ් ආසාදිතින්ගේ සංඛ්‍යාව මිලියන 1.8කින් වැඩි වී ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දෙනවා. වසංගතයේ ආරම්භයේ සිට සතියක් ඇතුළත වාර්තා වූ වැඩිම ගෝලීය ආසාදිතින් සංඛ්‍යාව එයයි. මිලියන 20ක් වන සමස්ත ගෝලීය ආසාදිතින්ගෙන් 4 එකක ප්‍රමාණයක් වාර්තා වන්නේ අමරිකාවෙන්. 151 ඉක්මවමින් අමරිකාවෙන් ආසාදිතින් වාර්තා වී තිබෙනවා.
දින 4ක් තුල ඉන්දියාවේ කොවිඩ් රෝගීන් ප්‍රතිකාර ලැබමින් සිටි තවත් රෝහලක ගින්නක් ඇති වී තිබෙනවා. ඉන් එහි ප්‍රතිකාර ලැබමින් සිටි රෝගීන් දස දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා. මෙම අනතුර සිදු වූ ඇත්තේ ගිනකොන ඉන්දියාවේ විජේවාඩා නම් පළාතේ පිහිටුවා තිබූ తాවකාලික රෝහලකදී. ස්වර්ණා පැලස් නම් අවන්හලක් తాවකාලිකව රෝහලක් ලෙස යොදාගෙන තිබුණේ ඉන්දියාව තුල දෛනිකව කොවිඩ් ආසාදිතයින් ඉහළ යමින් නැති බැවින්. එම ගින්න ඊයේ උදෑසන නැති වූ බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ගින්නෙන් පුත්කලින් 20 දෙනෙකු තුවාල ලබා ඇති අතර දිවි බේරාගත් රෝගීන් වෙනත් රෝහලකට යොමු කර තිබෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් ඉන්දියා ග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසාත්තේ සිදුව ඇති දේ ගැන තමා අතිශය කම්පාවට පත්වන බවයි. මේ අතර ඉන්දියාවේ හිටපු ජනාධිපති ප්‍රණබ් මුඛර්ජී හට කොවිඩ් 19 වෛරසය අසතිරේ වී ඇති බවට තහවුරු වී තිබෙනවා. සේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති බව ඉන්දියා මාධ්‍ය වාර්තා සඳහන් කළා. මේ වන විට ප්‍රණබ් මුඛර්ජී ස්වයන් නිරෝධහනට ලක්ව තිබෙනවා. දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්වය ඉදිරි දින කිහිපය තුළදී පහව යාමේ ලක්ෂණ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා පවසනවා. පස්කන්ද කඩාවැටීමෙන් ඇනහිට තිබූ හැටන් නල්ල තන්නිය ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු අද උදෑසන සිට යළි යථාතත්වයට පත් කර තිබෙනවා. නල්ල තන්නිය පොලිස් වසමට අයත් මොහිනී දියල්ල ප්‍රදේශයේ මාර්ග ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කර ස්ථානයට ඉහළින් පිහිටි විශාල පස්කන්දක් ඊයේ උදෑසන ප්‍රධාන මාර්ගයට කඩාවැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද උදෑසන දක්වා සම්පූර්ණයෙන්ම ඇනහිට තිබුණා. මවුසකලේ ජලාශයට ඉහළින් නල්ලතන්නිය නගරයට පිවිසීමට තිබෙන මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරිය මගින් කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කරන අතර එම ප්‍රතිසංස්කරණය සිදු කරන ස්ථානයට ඉහළින් පිහිටි පස්කන්දකුයි මෙසේ ප්‍රධාන මාර්ගයට කඩාවැටී තිබුණේ. පසුගිය දින කිහිපය තුළ ලැබුණු අධික වර්ෂාපතනය සමග ජාතික ගොඩනැගිලි පරිශ්‍රය සංධානයේ නායම් පූර්ව අන්තරංගයෙන් නිවේදනය නිකුත් කරන ලැබුවා. එම නිවේදනයේ අද පසු රෑ 6 දක්වා බලපෑවෙන අතර එය නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලි ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අධිර 1 යටතේ නිවේදනය නිකුත් කරන ලැබුවා. ඊට අමතරව ගොඩනැගිලි පරිශ්‍රය සංවිධානයේ ජනතා ඉල්ලා සිටුනේ කෑගල්ල නුවරඑළිය නුවර සහ කළුතරැන් දිස්ත්‍රික් වලට වර්ෂාපතෙන් ලැබෙන බැවින් තම අවට නායම් ලක්ෂණ නිරීක්ෂණ වූහොත් එම ප්‍රදේශවලින් ඉවත් වෙන ලෙස ඉතා කාරණු ඉල්ලා සිටිනවා. මෙතර මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජලපෝෂක ප්‍රදේශවලට අදාළියම අධික වර්ෂාවක් සහ දැඩි සුළං තත්වයක් පැවති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ඊයේ උදෑසන සිට ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ වාන්දුරුට දෙකක් ස්වයංක්‍රීයව විවෘත වී ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා. මෙතර හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වරින් වර මතුවන ඝන මීදුම් තත්වයේ හේතුවෙන් රථ වාහන ගමනාගමනයට දැඩි බාධා එල් වී තිබුණා. එම මාර්ගයේ රථ වාහන දහවණේ කිරීමේදී සැලකිලිමත් ලෙස සෙමින් රිය දහවණේ කරන ලෙස හැටන් පොලිසිය රිය තුරන් ගෙන්නලා සිටිනවා. දිවයිනේ නිත දිග කොටසේ විශේෂයෙන්ම බස්නාහිර සබරගමු දකුණු මධ්‍යම වගේ පළාත්වල වැසි හෝ කිගුරුන් සහිත වැසි සත්යන් නිර්මාණයෙන්ට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම මධ්‍යම සහ සබරගමු පළාත්වල තමා මේ වැසි තත්ත්වය නිර්මාණය වෙන්න තියෙන්නේ. පෙර දිනවලට සාපේක්ෂව වැසි තත්ත්වය අඩු වීමක් ඉදිරි දින කීපය තුළ අපි බලාපොරොත්තු වෙනවා. බේරුවල සිට ගල් හරහා හම්බන්තොට දක්වාමන බෙරළට ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින අතර බෙරළ ආසන්නයේ ජීවත් වන ජනතාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දැන් රටවට අපවත් කිහිපයක් කෙටියෙන් ऐतिहासिक सबरगमु महासमन देवालय पेरहर मंगल्य सियलु चारित्र वारित्रवलट अनुकूल सिदु किरीमट कटियुत सूदानम करैति बव एहि बस नायक निलमितुमन वन मिगार जयसुंदर बंडार महता पावसनवा पेरहर मंगल्य आरंभ किरीम संदावन कप्सिटु वीम अगोस्तु मस 20 वन दिन सिदु किरीमट नियमितई කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ අතුල සේනානායක මහතා ඊයේ දින අභව ප්‍රාප්ත වුණා. මියගිය අතුල සේනානායක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ නගරාධිපති නිල නිවස වෙත පැමිණියා. ගල්නැව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් කන්දේගම ගම්මානයට අදුදැසන පැමිණි වනාලියක එම ගම්මානයේ පිහිටි නිවසකට සහ ලොරි රථයකට අලාභහානි සිදු කර තිබෙනවා. වැලිගම පැලෑන ප්‍රදේශයේදී බෙලියත්තේ සිට කොළඹ බලා දහවණේ වූ දුම්රියේ මෝටර රථයක් ගැටීමෙන් එම මෝටර රථයේ රියදුරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මාතර කපුගම බටහිර දෙවිනුවර ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහවැලි එච් කලාපයට අයත් ගල්නැව කොට්ටාසේ කලංකුට්ටිය 305 ඩී ඇල යටතේ ඔටුනු පැලඳිගම හා පත්තිනිගම ගොවි සංවිධාන සමාජිකයින් මෙවර හෙක්ටයාර 75ක පමණ වගා කළ බෝග කිසියම් රෝගී තත්ත්වයක් හේතුවෙන් විනාශ වෙමින් පවතින බව සඳහන් කරනවා. එම ගොවීන් ඉල්ලා සිටින්නේ මෙම වගාවන් පිළිබඳව සොයා බලා රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තමන්ව දැනුවත් කරන ලෙසයි. තෙල්දෙනිය පොලිස් සුමේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීව සිටි CW රාජපක්ෂ මහතා වසර 34ක පොලිස් සේවයෙන් පසුව අද දින විශ්‍රාම ගැනීම සිදු වුණා. ඒ සඳහා සමු ගැනීමේ උත්සවයක් අද තෙල්දෙනිය පොලිස් ක්‍රීඩාංගණයේදී තෙල්දෙනිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය විසින් සංවිධානය කර තිබුණා. මහනුවර මාතලේ දුම්රිය මාර්ගයේ කටුගස්තොට දුම්රිය ස්ථානයට ආසන්නේ පුද්ගල මලසිරුරක් අද පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 50වරිදී විවාහක පුද්ගලයෙකු බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටුගස්තොට පොලිසිය විසින් සිදු කරනු ලබනවා. ප්‍රධාන පුවත් විකාශය අවසන්. තව තුනසුම් පුවත් දැන ගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.cetanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හොමෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.